අපි දැන් බලමු නිව්ටන්ගේ නියම තුනක් තියෙනවානේ. ඒ නිව්ටන්ගේ නියම තුනෙන් පළවෙනි නියමේ සහ දෙවෙනි නියමේ මොනවද කියන්නේ කියන එක. එතකොට මේ දෙකටම අපිට ඕනේ වෙනවා මෙන්න මේ අසන්තුලිත බලය නැත්නම් සම්ප්‍රයුක්ත බලය කියන එක. දැන් අපි හිතමු වස්තුවක් මත බල ගොඩා අපි දැන් වස්තුවක් හරි පද්ධතියක් හරි අපි දැන් ලේසියට අපි වස්තුවක් ගමු. මේ වස්තුව මත මේ වගේ විවිධ දිශාවලට ක්‍රියා කරන බල තියෙනවා නම් මේ බල කොහොම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය කියලා. හරි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මේ වස්තුව මත මේ පැත්තේට 8 නිව්ටන් බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පැත්තේ නිව්ටන් 6ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ දෙක මේ වස්තුව මත ක්‍රියා කරත් එකයි මේ වස්තුව මත මේ දිශාවට 8න් 6ක් ගියාම කී දෙකයි. හරි. 2 නිව්ටන් බලයක් ක්‍රියාත්මක වුණත් එකයි. අපි දැන් කියනවා මේ වස්තුව මත අසන්තුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක්. මේ කියන්නේ අසන්තුලිත බලයේ වටිනාකම 2 නිව්ටන්. එතකොට එහෙම නැත්තම් මේ බල දෙකේ සම්ප්‍රයුක්තය 2 නිව්ටන්. හරි. දැන් මේ පැත්තේ 8 නිව්ටන් බලයක් ක්‍රියා කරද්දී මේකත් 8 නිව්ටන් බලයක් වුණොත් මොකද වෙන්නේ? බල දෙකක් ක්‍රියා කරාට මේ බලය මේකෙන් කැපිලා යනවා. අපි ලේසියට කියන්නේ එහෙම. හරි. එතකොට මේ අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන අවස්ථාව. නැත්තම් මේ සම්පූර්ණ බලයක් නැති අවස්ථාව. මෙතනත් මේ බල ඔක්කොම වෙනුවට දැන් මේ බල මොනවාගෙන් හරි ඊළඟ අතට මෙයාගේ තනි බලයක් නැත්තම් මෙතනට අපි කියන මේකට සම්පූර්ණයක් නැහැ. සම්පූර්ණ බලයක් ක්‍රියා නොකරන අවස්ථාව. මේ බල වෙනුවට ඉදන් පුළුවන් තනි බලයක් තියෙනවා නම් සම්පූර්ණ බලයක් තියෙන අවස්ථාව. එහෙම නැත්නම් අසන්තුලිත බලයක් තියෙන අවස්ථාව. ඇයි අපි මේ අසන්තුලිත බලය නැත්තම් සම්පූර්ණ බලය ගැන දැන් කතා කරන්නේ නිව්ටන්ගේ නියම වලට කලින්. දැන් මේ මොකුත් බලයක් නැත්තව තියෙන වෙලාවල් තියෙනත් පුළුවන්. හරි. දැන් නිකම් බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැතුව වස්තුව තියෙනවා නම් අපි කියන අසන්තුලිත බලයක් නැහැ, සම්පූර්ණ බලයක් නැහැ. හරි. අර කලින් කිව්වාගේ 6 නිව්ටන් මේ පැත්තට 6 නිව්ටන්. බල දෙක කැපිලා ගියා. මේ පැත්තට 5 නිව්ටන් මේ පැත්තට 5 නිව්ටන්. දැන් බල හතරක් තිබ්බට සම්පූර්ණ බලයක් ක්‍රියා කරන්නේ නැති අවස්ථාව. අසන්තුලිත බලයක් නැති අවස්ථාව. හරි? හරි. දැන් එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් එහෙම නැත්නම් අසන්තුලිත බලයක් ක්‍රියා කරේ නැත්නම් වස්තුවට මොකද වෙන්නේ කියන එක. එතකොට නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් එහෙම නැත්නම් අසන්තුලිත බලයක් ක්‍රියා කරොත් ඒ වස්තුවට මොකද වෙන්නේ කියන එක. වස්තුවක් හෝ පද්ධතියක් කියලා ගන්න පුළුවන් අපි ලේසියෙන් දැන්ට වස්තුවක් ගමුකෝ. හරි. ඉතින් එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන විදිහට වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් හෝ අසන්තුලිත බලයක් ක්‍රියා කරේ නැත්නම් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. මොනවාද වෙන්න පුළුවන් දේවල් දෙක? එක්ක වස්තුව නිශ්චලව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නියත වේගයෙන් සඳ වේගයෙන් මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ওই දෙක එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම්කිසි වස්තුවක් නියත වේගයකින් ගමන් කරනවා නම් සඳ වේගයේ මාර්ගයක ඒ වස්තුව මත සම්පූර්ණ බලයක් නැහැ. බලයක් තියෙනවා පෙනුනත් අපිට බලයක් තියෙන බව පැහැදිලිවත් හැබැයි ඒ බලය මුතා බලකින් කැපිලා ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් අසන්තුලිත සන්තුලනය වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේ තමයි වස්තුවක් නිශ්චලව තියෙනවා නම් ඒ සම්පූර්ණ බලයක් හෝ අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි, ඒ පැත්තටත් අපි ඒක භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය. මොකක්ද කියන්නේ? වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් එහෙම නැත්නම් අසන්තුලිත බලයක් ක්‍රියා කරොත් මොකද වෙන්නේ? වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. හැබැයි දෙකම එකපාර වෙනවා. මොනවාද වෙන්න පුළුවන් දේවල් දෙක? ඒ අසන්තුලිත බලයේ දිශාවට නැත්නම් සම්පූර්ණ බලයේ දිශාවට වස්තුව මත ගම්මිතාවයේ වෙනසක් ඇති වෙනවා. රේඛයේ ගම්මිතාවයේ වෙනසක් ඇති වෙනවා. දෙවෙනි එක මොකක්ද? වස්තුව මත ක්‍රියා කරන ඒ අසන්තුලිත බලයේ නැත්නම් සම්පූර්ණ බලයේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝම සමානුපාතික වෙනවා. ওই දෙකම එකපාර වෙනවා. මොනවා වුණොත්ද සම්පූර්ණ බලයක් හෝ අසන්තුලිත බලයක් ක්‍රියා කරොත්. එතකොට ඩී නිව්ටන්ගේ දෙවෙනි නියමය අනුව නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව සම්පූර්ණ බලයක් හෝ අසන්ත බලයක් ක්‍රියා කරේ නැත්නම් මොකද වෙන්න ඕනේ? එක්ක නිශ්චලව තියෙන්න ඕනේ, නැත්නම් නියත වේගයෙන් සඳ වේගයෙන් මාර්ගයෙන් ගමන් කරන්න ඕනේ. හරි, අපි ඊළඟට පස්සේ බලමු අපි
නිව්ටන්ගේ තුන්වෙනි එක වෙනස් එක. ඒක බලමු පස්සේ.